එක්තරා අසල්වැසි ගෙවල් දෙහෙක තරුණයෙකු සහ වයසක මනුස්සයෙක් ජීවත් වුණා. මේ දෙදෙනා එකම දවසේ පැල දෙකක් පැල කරන්නට තීරණය කරා. තරුණයා බොහොම උද්‍යෝගයෙන් තමන් පැල කළ පැලයට වතුර යහමින් දැම්මා. පොහොරත් හොඳ හැටි දැම්මා. ඊට හාත්පසින්ම වෙනස් වෙච්ච අර මහලු තැනැත්තා තමන් පැල කළ පැලයට වතුර ස්වල්පයක් සහ පොහොර ස්වල්පයක් පමණක් එකතු කරා. තරුණයා පැල කළ පැලය අතුපතර ගොඩක් දාලා කොළ ගොඩක් ඇවිල්ලා බොහොම සාරවත් විදිහට වැඩෙන්නට පටන් ගත්තා. නමුත් මහල්ල පැල කළ පැලය සාමාන්‍ය විදිහට වැඩෙන්නට වුණා. එක් දිනක් හදිස්සියෙම මහා වර්ෂාවක් පැමිණිලා ගම් වතුරක් ඔවුන් ඉන්න ප්‍රදේශයට පැමිණියා. මේ දේ දුක් තරුණයා මහා පුදුමේ මහල්ල ගාවට ගිහිල්ලා අහනවා, මම හිටවපු පැලය මෙච්චර සාත්තු කරලත් ගම් වතුරට ගැලවිලා ගියා. හැබැයි ඔබ හිටවපු පැලය එච්චර සාත්තු නොකර ගම් වතුරට ඔරොත්තු දුන්නා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඔබ පැලයට අවශ්‍ය සියලුම දේ දුන්න නිසා පැලේ මුල් ටික වතුර හොයාගෙන යන්නට උත්සාහ කරේ නැහැ, පොහොර හොයාගෙන යන්නට උත්සාහ කරේ නැහැ. ඒ නිසා ඒ මුල් එච්චර ගැඹුරට ගියේ නැහැ. හැබැයි මම ඉතාමත් ස්වල්ප වශයෙන් වතුර දුන්න නිසා, ඉතාමත් ස්වල්ප වශයෙන් පොහොර දුන්න නිසා මගේ පැලේ මුල් ටික වතුර හොයාගෙන යන්නට තීරණය කරා, පොහොර හොයාගෙන යන්නට තීරණය කරා. ඒ නිසා මම හිටවපු පැලේ මුල් ගොඩක් ගැඹුරට ගියා. ඒ නිසයි ගම් වතුරෙන් මගේ පැලේ බේරුණේ කියලා වයසක මනුස්සයා අර තරුණයාට උත්තර දෙන. මේ කුඩා කතාවෙන් ඔබට මට ලැබෙන පණිවිඩය තමයි, දුක් කරදර මැද්දේ යන ජීවිතය සාර්ථකත්වයට පත්වෙනවා නොඅනුමානයි.